ආයු පෝවන් හැම දෙනාටම. ශ්‍රී ලාංකික අපපාතර විවිධ සංස්කෘතික ලක්ෂණ දක්නට ලැබෙනවා. පුොද්තා දැනටමත් දන්නවා සිංහල දෙමල මුොස්ලිම් බර්ග වශයෙන් විවිධ ජාතිීන් අපරටේ වාසය කන්නවා කියලා. ඉතිං ඒ ඒ ජාතීන්ට අන්‍යූ ආහාරගෙන දැනගන්නයි, මේ සූදානම අපි දැම්බලමු සිංහලජාතිකයට අන්‍යවූ ආහාර මොනවාද කියලා. බක්මාසය උදාවන අවුරු දුස්සවේදී අවුරුදු කෑම මේසේදී සිංහල ජාතිකායට අනන්්‍ය වූ කෑමවර්ග ගණනාවක් එකවර දැකගන්න පුළුව අනුබව කරන්නත් පුළුවන්. කිරිබාග ආස්මි මුන් අතිරස කැවුම්, අතිරස කෝකිස් අලුවා පැනිවලලු ආදිය එයින් ප්‍රධහන වෙනවා. ඊළඟට අපි බලමු පොතේ ද්‍රවිට ජාතිකායට අන්‍යු ආහාර මොනවාද කියලා. මොරක්කු වඩේ, එටලි ඔළුදු වඩේ තෝසෙහා සාම්බාරු හොදී ලඩ්ඩු පොංගල් බත ආදිය එයින් ප්‍රධාන වෙනවා. ඊළඟට අපි බලමු පොතේ මුස්ලිම් ජාතිකායට අනනිු ආහාර මොනවද කියලා. පවුලේ අය එකම බදුනක ආහාර ගැනීම බිමවාඩිවී ඒකරාශීවී ආහාර ගැනීමත් මුසිම් ජාතිකායට අනන්න්‍ය වූ ලක්ෂණයක් වෙනවා. බුරයානේ පරාටා වටලපන් මස්කට සරවාත් රාමසාන් කැද රටඉදී මු චාතිකායට අන්‍යවා හාරාතර ප්‍රධහන වෙනවා. දැන්න පිබලමු බග ජාතිකායට අන්‍යවූ ආහාර මොනුවද කියලා. Lambසාර cut ප පාන් ඒ බිස්කටටෝphiී ටොල වයින් පොඩින් ආදීකෑම ඒ අතර ප්‍රධාන වෙනවා. පුතා මේ වනවිට මේහාර බොහොමයක්ම රස විඳන ඇති. ජාතීන්ටනුව අන්‍යෝවා හාරලෙස වෙන්වශයෙන් අප හඳුනාගත්තත් ආහාර කියන්නේ අප සියල දෙනාටම සමාන වූ අවශ්‍යතාවයා. ඕනම ජාතියකට අන්‍යව ආහාරයක් අනුභව කරන්න අප හැම කෙනෙකොටම පුළුවන්. නමුත්පුතේ අද පවතින ආර්ථික දෘෂ්කරතා නිසා ශ්‍රීලාංකික අප හැමෝටම ආහාර සපයා ගැනීමේ ගැටලුවකට මුහුණ දීමට සිදුවෙලා තියෙනවා. ඒ නිසා පොතාට ආසහිතන කෑමවර්ග අරගෙන දෙන්න අද අම්මටයි තාත්තටයි නොහැකි වෙලා තියෙනවා. මේගතවෙන්නේ ඉතාර පරිසමෙන් ආහාරගතයතු කාලයක්. මේ තත්ත්වය ඉක්මනිින්ම වෙනස්සෙලා ඔයලට, සතුටින් ආහාරගන්න පුළුවන් කාලයක් ඉක්මනිින්ම උදාවේවායි මම ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන් හැම දෙනාටම.